අද මං කතා කරන්න හදන්නේ ට්‍රේඩ් කරද්දී ගොඩක් අය වරද්ද ගන්න දැන් කීපයක් සම්බන්ධයෙන්. ඔයාත් මේ ටික වරද්ද ගන්නවා නම් ඔයාට කොපමණ දාවත් බැරි වෙනවා ට්‍රේඩ් කරලා සල්ලි හොයන්න. ඒක නිසා ඔයා මේ දේ මං කියන දේ හොඳට අහුම්කන් දෙන්න. ඉතින් මේක මම ගොඩක් එක්ස්පීරියන්ස් එක සහ ඒකෙම දන්න දෙයක් තමයි ඔයගලන්ට මේ විදිහට මං කියලා දෙන්න හදන්නේ. හරිද? කවම දාවත් ඔයාලා සිග්නල් පස්සෙන් ගිහිල්ලා අනාත වෙන්න එපා. सिग्नल पसंग अनाथ वेन्नपट हेतु तमा वाटे सिग्नल के एन यम किसी प्रमादेनवा यह प्रमादे वाट मिस्सा पुलवा अरे इधल सिग्नल दी कहमति की प्रश्न आखना एक उत्तरे मंद की अना एगोलो मे टेक्निकल एनलाइज करना टेक्निकल एनलाइज करना यानी चार्ट एनलाइज करना इवागे मैं फंडमेंटल न्यूज फंडमेंटल पे फॉलो करना उन्नो ये बल्लतम वाले सिग्नल दी इतकोट ඔයාලත් මේ දේ ඉගෙන ගත්තොත් ඔයාට කාගෙන්වත් සිග්නල් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ඒතර ෆන්ඩමෙන්ටල් පැත්ත සහ ටෙක්නිකල් පැත්ත. ෆන්ඩමෙන්ටල් පැත්තේදී මොන නිවුස් එක ආවත් ටෙක්නිකල් පැත්තෙන් තියෙන ට්‍රේඩින් වියු එක එහෙම නැත්නම් ට්‍රේඩින් ලයින් එක ට්‍රේඩින් ඒරියා එක කියනවා අපි එකට. එතකොට ඒක හරහා තමයි ගරු කරලා තමයි චාට් එකේ ගමන් කරන්නේ ඕනම කරන්සි එකක්. අපි forex හෝ crypto හෝ ओने करे कि मेन मेहमे दें मैं वाले अंदर पेन वाला मे पुर्दे मम्मी ट्रेडिंग विवेकता मैं मेक करें वाला मे वे टूल अलगना करें मम्मी के वोट बला पुलवा मेतना तीन फेरोलेट चैनल के लिए हरी एकटे एकटे गिहिल वेरला वोट पुलवा मेतना तीन रेसीस्टंट मेवीट के शिफ्ट कत्ते के वदीन मेन मेवीद हरी गहाल वेल मेम पाले हाट गिनी अंदर इतकोटे आटोमेटिकली मे एरिया के सिलेक्ट कर मेन मेतन समय मेतन डोजी उड़ी मम गहगा मेतन पड़ी डोजी के उड़ी गहगा इतना मे एरिया के हर बल पोया इतना मे वील मे मस कल पराशक्तम मेतन दी मे नीलपाट एरिया के वाट बला पुला मस कल पराशक्तम मेतन दी हरी इतना मेतन दी आ बला हरम लसन रटावगटन मेक गिहिल दी हर मे रटाव अभी तेरू गेम अपीट पुलवा पेहदीम अपीट ट्रेड गन पुलवा फ्यूचर ट्रेड निके गुडक तीन प्रश्न अभी ट्रेड गाने को ट्रेड बैकर सेलकर मुखर्द गण को मेवा प्रश्न दी इतकोट मेकट उत्तर ऐक्ट मगवाट की अना ओया फ्यूचर ट्रेडिंग वाले वेडर काम दावा मे पोड़ पोड़ गण वाली ट्रेड दाने शुगर ने හොඳම ට්‍රේඩ් එකක් නම් ඔයාට ගන්න පුළුවන්. දැන් මේ බලන්නකෝ මෙතන වෙන සිද්ධිය. දැන් මෙතන ඔයාට පැහැදිලිව පේනවා මම මේ ඇඳපු ලයින් එකේ. හරි මේ මෙතන ඇවිල්ලා දැන් ලයිව් යන්නේ ඔයාට පේනවා. දැන් BTC එක 19890යි. හරිද? එතකොට ඔයාට පේන්න ඕනේ මේ ඇඳපු රෙසිස්ටන්ට් ලයින් එකේ ටච් වෙලා තමයි මෙයා මේ පහළට එන්න දීන්නේ. හරි? එතකොට ඔයාට මෙතනදි ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් නේ මේක පල්ලෙහාට එනවා කියන එක. ट्रेड करादी रिस्क तीन दें मम्मे मुन कतंदर की संहरकट मेक अने अलवा मे विदे अन्न पुलवा अत्र नमो एक संभावितावे आड़ चार्ट का एनलाइज करादी मेके रेसिस्टेंट लाइन के टचला इक कैनल कखो कैनल दिखा क्रिएट नो कि मम्मी दंगे 13 मिनट्स वाले इक कैनल कखो कैनल दिखा पल्ले हाट क्रिएट नो कि එයා ඒ රෙසිස්ටන්ට් එකේදී රිජෙක්ට් වෙනවා කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ. එතකොට අපිට පුළුවන් එතනදී ට්‍රේඩ් එකකට යන්න සෙල් පැත්තට. මොකද එයා රිජෙක්ට් වෙලා. මෙයා රිජෙක්ට් වුනේ නැත්තම් මෙතනදී එක දිගටම මේ විදිහට කොළපාට කැනල් ගොඩාක් මේ ලයින් එක පහු කරගෙන පහු කරගෙන පහු කරගෙන එනවා. නමුත් මෙතන එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. ඔයාට පේනවා මේ 13 මිනිට්ස් කැනල් තමයි මෙතන තියෙන්නේ. දැන් මේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් දැන් මෙන්න මේ ලයින් එක ගත්තොත් එහෙම मेन मे लाइन की बला पुलवा मे एक कैंडल का विनाडी दी हाँ पेहदी दे आने का मे कैंडल दी हापीट हम बेलवाम पेन दे अर्थम मे रतुपाट कैंडल दी हा बेलवाम वाट पेनवा इतने दी सिद्धवेला मेतन आनी बारे मे तीन विधि मेतन से एक मेन मे विधि हट मे आ डन मैं मैं अदल पेन एक रईट मम्मी तर एरो अरगना मेन मे विधि डाउन अर्थम मेतन एक हेतु वाट बला पुलवा मेतन बयसला हलीला दीन एक मे आ मेहम उडट गिहिला हरिद उडट गिया मेतन मेन मे लाइन गिया मेन मे लाइन गिया मे लाइन के मेन मे विधि पहालट अवीला
ඒ කියන්නේ බයස්ලා ඉවරයි දැන් සෙලස්ලා තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ. හොඳට මතක තියාගන්න තව ක්‍රමයක් තමයි ගොඩක් අය මේ මේ channels දිහා බලලා කරනවානේ. දැන් මේ channel එක දිහා බලවම පැහැදිලිවම පේනවා මෙතන සෙල් එකක් තියෙන්නේ. ඇයි ඔයාට මෙතන සෙල් එකක් ගන්න බැරි පුළුවන්? දැන් ඔයා මෙතන සෙල් එකක් ගත්තා නම් හරිද? future trading එකට ගිහිල්ලා හරිද? ඔයාට පුළුවන් ඔයා ගාව තියෙන amount එකෙන් මෙතන සෙල් එකක් ගන්න මේ වෙලාවේ. හරිද? ඔයාට සෙල් එකක් ගන්න පුළුවන්. පොඩි ගාණක් දාලනත් ගන්න පුළුවන් මේ වගේ වෙලාවකදී සෙල් එකක්. දැන් මෙයා මේක පල්ලෙහාට එන්නේ. මොකද මේ channels දිහා බලවම හොඳට ඒක පැහැදිලිවම පේනවා. තියෙන විදිහට අනුව අනික මේකේ අපිට අවස්ථා දෙකක් තියෙනවා. එක අවස්ථාවක් තමයි සපෝ රෙසිස්ටන්ට් එකේ වැදිලා එයා රිජෙක්ට් වෙලා තිනවා. දෙවෙනි එක තමයි මේ කැනල් එක දිහා බලවම ඕන කෙනෙක්ට තේරෙනවා. ට්‍රේඩින් ගැන දන්න කෙනෙක්ට මේ කැනල් එකේදී බයස්ලා නැති වෙලා සෙලස්ලා වෙවිලා තිනවා. දැන් ඔයාලට පේනවා මේක පහලට කඩාගෙන මේ විදිහට එනවා. හරි. ඒතර මම මේ දේවල් ඔයාලට කියන්නේ මගේ තියෙන එක්ස්පීරියන්ස් එක සහ මම චාට් ඇනලයිස් කරලා ට්‍රේඩින් කරලා ඒ නොලෙජ් එකත් එක්ක එතකොට ඔයාටත් මේ හැකියාව තියෙන්න ඕනේ කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරි දැන් මේක අපිට පුළුවන් පල්ලේ හැරෙනවා කියලා දැන්. දෙවෙනි කාරණේ තමයි මෙන්න මේක හොඳට මතක තියාගන්න අපි ට්‍රේඩ් කරද්දී අපි පොඩි amount එකක් අවමදාවත් ඔයා ට්‍රේඩ් එකකට දාන්න එපා මේ වගේ තැනක් එන්නේ නැතුව. දැන් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් මෙතන පේනවා රෙසිස්ටන්ට් ලයින් එක තියෙනවා. ඒ රෙසිස්ටන්ට් ලයින් එක ටච් වෙච්ච නිසා අපිට පල්ලේ හැර දාන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයා ගාව ඩොලර් 100ක්වත් අඩුම තියෙන්න ඕනේ. එක කනගාටුම වුණත් කියන්න සිද්ධ වෙනවා. හරිද? මොකද මම එහෙම කියන්නේ හේතුව ඔයා ගාව ලොකු ෆන්ඩ් එකක් නැතුව ෆියුචර් ට්‍රේඩින් කරන්න බෑ ඔයාට. ගොඩාක් අය මම දැකලා තිනවා මේ පොඩි පොඩි ගණන් අරගෙන තමයි එයා ට්‍රේඩ් කරන්න. මගෙන් ගොඩාක් අය අහනවා ඔයා ගාව ඩොලර් 5ක් USDT 5ක් නැද්ද සෙල් කරන්න. හරිද? එහෙම නැත්නම් USDT 20ක් නැද්ද සෙල් කරන්න. 30ක් නැද්ද? 15ක් නැද්ද? නිකං අපරාධය. අත්‍තරම නිකං අපරාධි සල්ලි වලගේ. එහෙම ට්‍රේඩ් දාන්න යන්න එපා. ඒ ඒ සල්ලි එක්ක බයිනන්ස් එකට යන්නේ. එක්කව ට්‍රේඩ් කරන මොකක් හරි දෙකට යන්නේ. ඔයා ගාව ලොකු ෆන්ඩ් එකක් තියාගන්න. අඩුම ඩොලර් 100ක්වත් ඔයාගේ ෆන්ඩ් එකේ තියෙන්න ඕනේ යාළුවනේ. නැත්තම් ඔයාලට මේකෙන් ගොඩ යන්න බෑ. මං එහෙම කියන්නත් හේතු තියෙනවා. මං ඔයාලට කියන්නම් ඇයි මං එහෙම කියන්නේ කියලා. හරි. දැන් මේක බලන්නකෝ. දැන් මේ චාට් එක දිහා බැලුවට පස්සේ මේක යන රටාවක් තියෙනවානේ. දැන් මේ පාත් එක බලන්න ගියලා තියෙන විදිය මම මේක 13 minutes නැතුව මම මේක 1 hour දාන්නම්කො. මොකද ලොකු amount එකක් අපිට තියෙනවා නම් අපිට ලොකු time frame එකකට යන්න පුළුවන්. හරිද? මම මේ අඩුම කිව්වේ ඩොලර් 100. හරිද? ගොඩාක් අය සාර්ථක ට්‍රේඩර්ස්ලා හොඳට බලන්න එයාලා වලට කියන්නේ නැතු වුණාට හරි මං උනා ට්‍රේඩ් කරද්දි කවදාවත් පොඩි amount එකක් දාලා ට්‍රේඩ් කරන්නේ නැහැ. මේ දේවල් ඔයාලට කියලා දෙන්නේ නැහැ කවුරුවක්වත්. නිකන් කියලා දෙන්නේ නැහැ. හරි අපි ට්‍රේඩ් එකක් දානකොට අපි රිස්ක් එකක් ගන්න ඕනේ. රිස්ක් එක නැතුව අපිට ට්‍රේඩ් දාන්න බෑ. ඔයා ලොකු ගාණක් මුලින්ම ට්‍රේඩ් එකකට දාන්නේ නැහැ. නමුත් ඔයාගේ මාජින් එකේ ඔයාක තියාගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට දැන් මෙන්න මෙතනදී මම බැලුවොත් එහෙම මගේ available තියනවා USDT 401ක් මේ වෙලාවේ. මං කියන්නේ ඒක ඔයාගේ 1000ක් තියෙන්න ඕනේ. නැතුව ඔයා 1000ම ට්‍රේඩ් එකකට දාන්නේ නැහැ. රයිට්. අපි මෙතන බැලුවොත් එහෙම හරිද මෙතන තියෙනවා 1000ක්. එතකොට ඔයා ෆියුචර් ට්‍රේඩින් එකේ ට්‍රේඩ් එකක් දානකොට ඔයා 1000ක් දාන්නේ එක්ක ඔයා ඩොලර් 50යි දාන්නේ ට්‍රේඩ් එකට. හරිද? මොකද ඒ ඩොලර් 50 දැම්මම හරි 50 දැම්මට පස්සේ මෙන්න මේකෙන් තමයි මේ මාජින් එක ඈදලා ගන්නෙ. එතකොට තව 950ක් අවේලබල් තියෙනවා. නමුත් මේක ලොස් පැත්තට යන්න යන්න මෙයා මොකද කරන්නේ? මෙයා මෙයාගෙන් අදිනවා. මෙයාගෙන් අදිනවා. ඊටර 950න් අදිනවා. එතකොට අපිට ඒකට ටයිම් ෆ්‍රේම් එකක් අපිට තියාගන්න පුළුවන්. ලොකු කාලයක් අපිට තියාගන්න පුළුවන් අල්ලන් ඉන්න පුළුවන්. නැතුව මං කියන්නේ මේ 1000ම එකපාර ඔයා දාන්න ඕනි කියලා. එහෙම නෙමෙයි. ඔයාගා යම් කොටසක් තියනවා නම් ඒකෙන් 10%ක් හරිද? එහෙම නැත්නම් 5%ක් වගේ තමයි ඔයා ෆියුචර් ට්‍රේඩින් එකේ දාන්න ඕනේ. ඉතුරු එක අපි ෆන්ඩ් එක විදිහට ඉතුරු කරන් ඉන්න ඕනේ. සමහරක් විට ඔයා කියන්න පුළුවන් මේ අමිල් බ්‍රෝ තමයි කිව්වේ මට මේ දැන් මේ ට්‍රේඩ් එක ගන්න කියලා. ඉතින් ඒක වැරදුනා කියලා මට දැන්ලා වැඩක් නැහැ. හරි ඒක ඇවිල්ලා මොකද තමන්ගේ සල්ලි තමන් තමයි මේක ට්‍රේඩ් කරන්නේ. මගේ උතුකම තමයි මම ඔයාලට මේක කියලා දෙන එක. මොකද මම ෆයිනෑන්ෂියල් ඇඩ්වයිසර් කෙනෙක් නෙමෙයි. ඔයා මේක ට්‍රේඩ් කරා කියලා මට ලැබෙන දෙයක් නැහැ. හරි එතකොට මම මට ඕනේ ලංකාවේ මේ වෙද්දි ඩොලර් ඌනතාවයක් තියෙනවා. ඉතින් මේ ඩොලර් හොයන්න අපි යම් කිසි කෙනෙක්ට උදව් කරනවා නම් ඒක තමයි වැදගත්ම දේ. හරි අපි දැන් වැඩි කතාවක් නැතුව එහෙනම් බලමු. දැන් මේක අපිට පුළුවන් මේ 2 hours උනත් මේ විදිහට ටයිම් ෆ්‍රේම් එක දාගන්න.
දැන් මේ 2 hour time frame එක දැම්මට පස්සේ බලන්නකෝ මොකද්ද පාත් එක යන පාත් එක මොකද්ද කියලා බලන්න මම අඳිනවා පාත් එක වාඩ බලන්න පුළුවන් මේ විදිහට පාත් එකකට තමයි යන්නේ කොයිම වෙලාවක දෙයක් ආද ඕනම කරන්සි එකක් එක දිගට උඩට යන්නේ අර මායා බෝංජි වල වගේ ඒ විදිහට උඩට යන්නේ බලන්න උඩට ගියොත් පල්ලෙහාට එනවම තමයි දැන් අපි සාමාන්‍යයෙන් පාරේ ගමනක් යද්දුනත් ඒක තියනවානේ උඩට යද්දි පල්ලෙහාට එනවා දැන් මේ පාත් එකේදී බලන්න කොයිම වෙලාවක දෙයක්වත් එක දිගට උඩට ගිහිල්ලා තියනවද නැහැ එක දිගට උඩට යන්නේ නැහැ ඉතින් ඒක නිසා තමයි අපිට ඔළුව කල්පනා කරලා මෙතනදී අපිට ට්‍රේඩ් එකකට යන්න පුළුවන්කම තියෙන්නේ දැන් මෙතන වා දකින්න මේ අවස්ථාව හරි මේ අවස්ථාවේදී මෙයා මෙහෙම පල්ලෙහාට තමයි ඊළඟට එන්න තියෙන්නේ මොකද එයා කන්දක් නැගලා ඉවරයි දැන් එදී ඉතින් මෙයා අනිවාර්යෙන් පල්ලෙහාකට එන්න ඕනේ හැබැයි එයා පල්ලෙහාකට එන එකක් නැහැ මෙන්න මේ රෙසිස්ටන්ට් ලයින් එකෙන් මෙයා උඩට ගියොත් මෙන්න මෙහෙම කැනල් එක උඩට ගියොත් හදිසියක් මෙයා ඔහොම උඩට යන්න පුළුවන් පැහැදිලිද ඔහොම උඩට යන්න පුළුවන් නමුත් මෙයා රෙසිස්ටන්ට් එකේදී මෙයා රිජෙක්ට් වෙලානේ මම ඔක ඒක ඉස්සලාට ඔයාලට පෙන්නුවානේ හරි එතකොට මෙයා අපිට පල්ලෙහාට යනවා කියලා දාන්න පුළුවන් එතකොට හොඳට මතක තියාගන්න අනිත් කාරණේ තමයි මම මේ ඉන්නේ 2 hours candle time frame එකේ එතකොට මේ එක කැන්ඩල් එකක් හැදෙන්න නම් එක කැන්ඩල් එකක් හැදෙන්න නම් පැය දෙකක් යනවා එතකොට ඔයා ඩොලර් 20ක් හරි ඩොලර් 30ක් හරි දාලා හදිසියෙන් හරි හිතන්න හරි මේ කැන්ඩල් එක ඔයා හිතන්න මම උදාහරණයක් විදිහට කියන්නේ මේක ඔයා පහලට යනවා කියලා දානවා මේ විදිහට මම දැන් කියලා දුන්න විදිහට පහලට කියන්නේ සෙල් එකක් ගන්නවා ෆියුචර් ට්‍රේඩින් එකට ගිහිල්ලා ඔයා ඩොලර් 20ක් විතර දාලා සෙල් එකක් ගන්නවා හදිසියකත් එහෙම දැන් ඔයා මේ ට්‍රේඩ් එක ගන්න මෙන්න මෙතනදී කියන්නකෝ දැන් මෙතන තමයි දැන් ලයිව් ඉන්නේ හරිද මෙතනදී නම් ගන්න ඔයා පල්ලෙහාට යනවා කියලා තමයි ට්‍රේඩ් එක දාන්නේ මෙන්න මේ විදිහට පහලට යනවා කියලා තමයි ඔයා ට්‍රේඩ් එක දාන්නේ හදිසියකත් එහෙම මෙයා පහලට නොගිහිල්ලා මෙන්න මේ හරියට විතර ගියා කියන්නකෝ मैं चुट्टा क्या मतलब पै देगा क्या ना मैं कैन लग कह दिन मुकद दैंगवाट में पे ना साइज से कई विनाडिये साइज से कह दे मत बलान वे ना सर दैम मैं 1 second मन दाना 1 minute हर दे 1 minute दैम मट पास से मैं एक गैप पे पेन ना को वाला बेबी दे मैं एक तो पेन ना हर ये तो मिन्न मैं कैन लगे मा एंदला पेन ना मिन्न मेतना मैं कैन लगे है दिन पै देगा क्या ना मैं कैन लगे है दिन हर दे එතකොට මම මේක ඔයාට පෙන්නනවා 1 මිනිත් දාලා ඒ කැනල් එකේ සයිස් එක බලන්න දැන්. හරි? මේ විදිහට මම මේක දාගත්තා 1 මිනිත්. දැන් බලන්න ඒ මං අර ඇඳපු තනි කොටුව තනි කැනල් එකේදී මෙතන කැනල්ස් කීයක් සෙට් වෙලා තියෙනවද මේ? චූටියට චූටියනේ. මොකද මේ 1 මිනිත් කැනල් මෙතන තියෙන්නේ. මේ ඇඳපු මං ඇඳපු එක තමයි මේ කොටුවට තියෙන්නේ මෙතන මේ විදිහට. හරිද? එතකොට හොඳට මතක තියාගන්න ඔයා ඩොලර් 20ක් නම් දැම්මේ සමහරක් පිට මේ පැය දෙකක් යනවනේ මේ කොටුව හැදෙන්න හරිද එතකොට ඔයා ඩොලර් 20ක් නම් දැම්මේ ඔයා මෙතනදී මෙන්න මේ හරියද නම් ට්‍රේඩ් එක ගත්තේ සෙල් වෙනවා කියලා නම් ගත්තේ චුට්ටක් හරි මෙහෙම උඩට ගියොත් හදිසියේ කරුමෙට හරි ඔයාගේ අර ඩොලර් 20 ලික්විඩ් වෙලා යනවා හරිද ඒ කියන්නේ ඔයාගේ ෆන්ඩ් එකේ මුළු ෆන්ඩ් එකේම තියෙන ඩොලර් 20යි මුළු ෆන්ඩ් එකේම ඩොලර් 20යි ඔයා ගාව තියෙන හරිද හැබැයි මෙහෙම දෙයක් තියුණා දැන් ඔයාගේ ෆන්ඩ් එකේ ඩොලර් 100ක් තියෙනවා නමුත් ඔයා ට්‍රේඩ් එකට දාන්නේ ඩොලර් 20යි අන්න එහෙම වුණොත් ඔයාට chance එකක් තියෙනවා මොකද වායකින් 120ක් වගේ තමයි ඔයාගේ ෆන්ඩ් එකෙන් ඔයා ට්‍රේඩ් එකට දාලා තින්නේ හැබැයි සමහරක් කෙනෙක් ඉන්න පුළුවන් එයාගේ ෆන්ඩ් එකේ ඩොලර් 20යි තියෙන්නේ එයා ට්‍රේඩ් එකට ඒ ඔක්කොම ඒ කියන්නේ ඩොලර් 20ම දානවා අන්න එහෙම අය ගැන තමයි මම මේ කතා කරේ ඉතින් අන්න ඒ හේතුව නිසා තමයි මම ඔයාලට කියන්නේ පොඩි ගණන් වලින් දාන්න එපා කියලා අපරාධය. එතකොට ඒ ඩොලර් 20 උනත් ඔයාලට අපරාධය. හැබැයි මම කිව්වා වගේ එතන ඩොලර් 100ක් තියාගෙන හිටියනම් ඔයාට මේ පෑය දෙක අල්ලන් ඉන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ හදිසියත් ඔයා මෙන්න මෙතනදි ට්‍රේඩ් එකක් ගත්තොත් හදි ට්‍රේඩ් එක මෙන්න මේ හරියට විතර ගියොත් සමහරක් විට ඔයාගේ ඩොලර් 100 ලික්විඩ් නොවි ඔයාගේ පොඩි ගාණක් අඩු වෙලා තියෙන්න පුළුවන්. ඩොලර් 50ක් හරි 60ක් හරි අඩු වෙලා තියෙන්න පුළුවන්. නමුත් මම අර කිව්වා වගේ හැම වෙලාවෙදිම එයා උඩටම යන්නේ නැහැ නේ. එයා පල්ලෙහාට අනිවාර්යෙන් එන්නවා. හැබැයි ඔයා ගොඩක් හොඳට බලන්න මම මේ කියන දේ ඔයාටත් වෙලා ඇති. හරිද? ඔයාටත් අනිවාර්යෙන් වෙලා ඇති මං කියන දේ. මං කවර මෙන්න මෙතනදි ට්‍රේඩ් එකක් ගන්න කියලා. මෙතනදි ට්‍රේඩ් එකක් ගනේදී ඔයාගේ මෙන්න මේ හැටි විතර ගිය යද්දි ලික්විඩ් උනා කියන්නකෝ. ඒ කියන්නේ ඔයාගේ ඩොලර් 20 නැති වෙලා ගියා. 20 හෝ 30 හෝ 50 නැති වෙලා ගියා. හරිද? නැති වෙලා ගිහලා චූට්ටක් විතර මෙතෙන් උඩට ගිහලා ඔන්න පොලේ ආව පල්ලෙහාට එනවා. වැඩක් තියනවද එතකොට? නැහැ නේ.
වැඩක් නැහැ. ඔයාගේ සල්ලි ටික ඉවරයි. මෙයා කොච්චර පල්ලෙහාට ආවත් ඔයාලට ප්‍රොෆිට් හම්බ වෙන්නේ නැහැ නේ. මේක මොකද ස්පොට් ට්‍රේඩින් නෙමෙයි. මේක ෆියුචර් ට්‍රේඩින්. ඉතින් ඒක නිසා මම කියන්නේ ලොකු අමවුන්ට් එකක් ඔයා ලොකු ෆන්ඩමෙන්ටල් එහෙම නැත්නම් ලොකු ෆන්ඩ් එකක් ඔයාගේ මාජින් එකේ තියාගෙන හිටියොත් ඔයාට මේකෙන් ගොඩ යන්න පුළුවන්. හරිද? ඉතින් ඔය ලොකු ට්‍රේඩර්ස්ලා මෙහෙම තමයි ප්‍රොෆිට් කරන්නේ. හරිද? ඉතින් ඇත්තටම ලංකාවේ කෙනෙක්ට ඩොලර් 100ක් ගන්නවා කියන්නේ ලොකු ගාණක්. හරිද? ලොකු ගාණක් කියන්නේ රුපියල් 35000ක් 38000ක් විතර වෙනවා. ලොකු ගාණක්. හරි. ඉතින් එහෙම අමාරුයි තමයි. හරි. නමුත් කරන්න පුළුවන් කෙනෙකුට ඒක කරන්න පුළුවන් කියලා තමයි මම කියන්නේ. හරිද? ඉතින් ඒක නිසායි අපේ ගොඩාක් අයට සාර්ථක වෙන්න බැරි. ට්‍රේඩ් කරලා සාර්ථක වෙන්න බැරි හේතුව මේක ලොස් වෙන හේතුව මේක. හරි මොකද රන් අල්ලන් ඉන්න බෑ අල්ලන් ඉන්න තරම් ප්‍රමාණවත් මුදල් ශේෂයක් ඔයා ගාව නැහැ හරි තව උදාහරණයක් මම ඔයාලට කියන්නම් මෙන්න මෙතනදී ඔයා ට්‍රේඩ් එකක් ගන්නවා කියන්නකෝ මම ඒක වෙනම කලර් එකකින් දාන්නම් එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතනදී අපි ට්‍රේඩ් එකක් ගන්නවා මේ මුදුන් හරියේදී අපි ට්‍රේඩ් එකක් ගන්නවා කියන්නකෝ මෙතනදී හරි එතකොට අපි ගන්න මේක පල්ලෙහාට යනවා කියලා ඒ කියන්නේ මෙන්න මෙතනදී මෙයා පල්ලෙහාට යනවා කියලා තමයි. ඒ කියන්නේ සෙල් එකක් තමයි අපි ගන්න. නමුත් හරිද? නමුත් මේ පැය දෙකේ chart එකේ ඉන්නේ හොඳට බලන්න. පැය දෙකේ chart එකේ. ඒතර මෙතන ඉඳලා මෙතනට යන්න පැය 8ක් ගිහිල්ලා තියෙනවා. මේ පැය 8 අල්ලන් ඉන්න පුළුවන්ද? ඩොලර් 20ක් 30ක් දාලා බැහැනේ. පැය 8 අල්ලන් ඉන්න බෑ. මොකද හේතුව තමයි මෙයා එක දිගට උඩට ගිහිල්ලා තින්නේ 19418 ඉඳලා මෙයා 20210ට ලොකු amount එකක්. හරිද? එතකොට එතන ඇවිල්ලා කෙලිම ඩොලර් 1000ක් විතර ගැප් එකක් තියෙනවා. 19,10 ඉඳලා 20,10ට යන එකෙන් ඩොලර් 1000ක්. එතකොට ඔයා ඩොලර් 20ක් හරි 30ක් හරි නම් කියන් හිටියා ඔයාලා ලෙවරේජ් එක 10න් හරි 15න් හරි ක්‍රොස් එක දැම්මොත් එහෙම මේක පටස් ගහලා වහගේ ඉවර වෙලා තියෙන්න පුළුවන්. සමහර කෙනෙක් එතනට යනකන් මේ 19,10 ඉඳලා 19,500ට යද්දිම ඔයාගේ ඩොලර් 50ද 20ද 30ද නැති වෙලා ලික්විඩ් වෙලා නැති වෙලා යන්න පුළුවන්. හරිද? හැබැයි ඔයාගේ ෆන්ඩ් එකේ फंड डॉलर 1000ක් විතර තිබ්බනම් බලන්න එයා මෙතනින් පල්ලෙහාට ඇවිල්ලා තියනව නේද කියලා දැන් අපි ට්‍රේඩ් එක ගත්තේ මෙතනදී මෙයා මෙහෙම උඩට ගියා නමුත් බලන්න ඔයා 1000ක් විතර තියාගෙන අල්ලන් හිටියා නම් එතකොට ඔයාගේ ලික්විඩ් වෙන්නේ නැහැ සමහර අයකට මේ හරියට යද්දි ඔයාගෙන් ඩොලර් 100ක් විතර ඉවර වෙලා තියෙන්න පුළුවන් නමුත් එයා බලන්න මොකද්ද උනේ මෙන්න මෙහෙම 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 පල්ලෙහාට ආවා එතකොට ඔයා ට්‍රේඩ් එක ගත්තේ මෙතනදී මේ හරියට යනකම්ම ඔයාට ප්‍රොෆිට් නේ හරිද එතකොට ට්‍රේඩ් එක ක්ලෝස් කරාත් ඔයාට ඇත්තට ප්‍රොෆිට් එක. ඉතින් ඔන්න ඕකයි මම කියන්නේ නම්බර් 1 එක තමයි සිග්නල් පස්සේ යන්න එපා. දෙවෙනි දේ තමයි chart analyze ඉගෙන ගන්න support and resistance follow කරලා මොකද fundamental news බලන්න fundamental news උනත් ඒ මොන news එකවත් අනිවාර්යයෙන්ම මේ trading analyze කරන මේ path එක දිගේ තමයි යන්නේ. ෆන්ඩමෙන්ටල් නිවුස් මොන ෆන්ඩමෙන්ටල් නිවුස් එක ආවත් ට්‍රේඩින් ලයින් එක සපෝට් ඇන් රෙසිස්ටන් මේ ට්‍රේඩින් ලයින් එකේ එහෙම නැත්නම් ට්‍රේඩින් ඒරියා එකට ගරු කරලා තමයි ට්‍රේඩ් වෙන්නේ. එතකොට අපිට මේ විදිහට chart එකක් ගහගත්තොත් එතකොට සපෝට් එක තියෙන්නේ කොතනද රෙසිස්ටන්ට් එක තියෙන්නේ කොතනද රෙසිස්ටන්ට් එකේදී කැන්ස් රිජෙක්ට් වුණොත් මොකද වෙන්නේ? යා පල්ලෙහාට එනවා. සපෝට් එකේදී कैंस रिजेक्ट मुखद सपोर्ट कैंस रिजेक्ट पल्ले हाटो तब पल्ले हाटे मिन्न मे देवल इग्न गोड़ वेबसाइट्स तीन इवे यूट्यूब चैनल तीन मे विद्र मैं थिंक ये बल्ल इग्न गण इग्न करा अभी पोटी पोटी गंदा करा अपराधे साली ने बल डोलर विस्किंग मे वे पटंगर गोडगी कौर एक लोसलाता पटंगर तीन एक डोलर सीए होना समहार लॉस बोला करा देख नहीं मेक तमाइ ट्रेडिंग प्लेटफॉर्म की थिंक अभी तो डोलर सीए लोक उठ अनीत राटवा मेन उठे डोलर सीए महालू गाना इतने एक मेन सार्थक ट्रेडिंग वाली मम हेमेल की कब दावा इक दिग्गट पल्ले हाट कड़ाटे अनिवार्य उड़कट यानो इको पल्ले हाकटेनो अतनीसा ये वेला वेनका रंधवंगिन्न मुदला को आगवने वाट अमारी ट्रेडिंग विलिंग गोड़े दिंग इस मे वे गोड़क वीडियो सारे मट लोग आसक्ति की मे मनी मेनेजमेंट इनता रिस्क मेनेजमेंट क्या इसट वीडियो करगने थिंक वाला सपोर्ट मट थिंक वाला लाइक करोनी कमेंट करना सब्सक्राइब करना सब्सक्राइब करता इसट तरह मे वे वेदगा वीडियो वाला अरगने वोट शुभ दवसा.